සිංහල ස්ටෑම්ප් ෂෝ එකට එහෙම නැත්නම් සර්ච් ස්ටෑම්ප් වර්ල්ඩ් YouTube channel එකට ඔයාලා අදත් අපි ආයිබෝන් කියලා පිළිගන්න. ඔයාලත් එක්ක අපි බෙදා ගන්න ආයේ මේ මෙදා පාර 2008 ඉඳලා ඉස්සරහට නිකුත් වෙච්ච මුද්දර පිළිබඳව කතා කරන්න අයියා. මේ ශ්‍රී ලංකා ස්ටෑම්ප් හිස්ටරි එකේ අන්තිම එපිසෝඩ් එක. මේක නෝරදා වීඩියෝ එක ඉස්සරහට දිගටම බලන්න යන්න ඔයාලට වැදගත් කන්නු රාශියක් දැනගන්න පුළුවන්. 2008 වර්ෂයේ මුලින්ම නිකුත් වෙලා තියෙන මුද්දර තමයි මේ තියෙන්නේ. ඔයාලා හොඳින් බලන්න 2008 පෙබරවාරි 25 වෙනිදා මේ මුද්දර නිකුත් වෙලා තියෙන්නේ. මේ මුද්‍රේ සිතුවම් වෙන්නේ දේශමාන්‍ය නියු ජයවර්ධන මහතා. ඔහුගේ ජන්ම සත සංවත්සරය නිමිති කොටගෙන තමයි මේ මුද්‍රේ නිකුත් වෙලා තියෙන්නේ. මේක රුපියල් 5ක වටිනාකමින් යුත් තමයි මේ තැපැල් මුද්‍රය. මෙරට මුද්‍ර වංශයට එක්කලා තියෙන්නේ මේ මිනිස්සයා මේ ලංකාවෙන් කරපු විශේෂ සේවා හින්දාම ඔහු මේ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සේවය කරලා තියෙන බැංකුවේ ප්‍රථම ශ්‍රී ලාංකික අධිපති වෙනවා. ඒ කියන්නේ සෙනෙට් සභාවේක වෙනවා මහු. මේ මූල්‍ය පරිපාලන සැලසුම් මේකේ විනිමය පාලක ආයතනයේ මේකෙන ආයතන කීපයකම විශේෂ සේවාවක් කරලා තියෙන පුද්ගලයෙක් මහු. ඒ හින්දා තමයි මහුගේ ජන්මදිනයට මේ වැනි උමුද්දර නිකුත් කරලා තින්නේ. හොඳින් බලන්නකෝ. මේ ඔයාලට දැනගන්න ලැබෙන මුද්දරය ශ්‍රී ලංකා යුද හමුදාට වසර 60ක් සපරීම නිමිත්තෙන් නිකුත් කරව මුද්දරය. ඔවුන්ගේ ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ කර තියෙන වර්ෂ 1949 මේක ආරම්භ කර තියෙන්නේ වර්ෂ 1949 අංක 17 දරන යුද හමුදා පිහිටීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා යුද හමුදාවේ අඩිතාලම රැඳලා තියෙන්නේ. මේක මේ වසරේ ඔක්තෝබර් 10 වෙනිදා, ඒ කියන්නේ වර්ෂ 1949 ඔක්තෝබර් 10 වෙනිදා තමයි මේ යුද හමුදාව ආරම්භ කරලා තියෙන්නේ. මේකේ මේ යුද හමුදාවට 60 වසරේ කවිමානේ 60 වසරක් පිරීම නිමිති කරගෙන නිකුත් වෙච්ච අභිමානය වෙනුවෙන් තමයි මේ මුද්දර නිකුත් කරලා තියෙන්නේ. මේ මුද්දරේ හොඳින් පැහැදිලිලා දිස්සන ශ්‍රී ලංකා යුද හමුදාවේ වීරුවන් කිහිප දෙදෙනෙක් දෙපැත්තෙන් ඉන්නවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද්ධ ටැංකි දෙක දෙපැත්තෙන් තියෙනවා. මේකේ මුද්දර යටින් කත සටහන් එයා තියෙනවා ශ්‍රී ලංකා යුද හමුදාව වජ්ජ ද්‍රයන්තිය කියලා. මේ භාෂා තුනෙන්ම තියෙනවා මේකේ. මේ ඩයමන්ඩ් ජුබිලි කියලා ගහලා තියෙනවා යටින්. ඒක හොඳින් බලන්නකෝ. මේ මුද්දරේ හොඳින් බලන්නකෝ. අපි මෙතනින් එහාට කතා කරන්නේ වර්ෂ 2009 මැයි මාසයෙන් පස්සේ ඉස්සරහට නිකුත් වෙච්ච මුද්දර ගැන. මැයි මාසයෙන් පස්සේ කියන්නේ ශ්‍රී ලංකාවේ තිබ්බ ප්‍රධාන දරුණු ත්‍රස්තවාදී නිමාන් කරේ මැයි මාසයේ. මැයි මාසයෙන් පස්සේ නිකුත් වෙච්ච මෙස් ඒකමුතු සාමකාමී රටේ නිකුත් වෙච්ච මුද්දර ගැන අපි බලමු. ඊට පස්සේ මුද්දර නිකුත් වෙලා තියෙන වර්ෂ 2009 අගෝස්තු 2 වෙනිදා මේක නිකුත් වෙලා තියෙන ශ්‍රී ලංකා ස්වභාවික රබර් පරීක්ෂණ සහ සංවර්ධන සේවස් සැමරුව නිමිති කොටගෙන තමයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයෙන් වටිනාකම රුපියල් 5ක් මේ මුද්දර නිකුත් කරලා තියෙනවා. හොඳින් බලන්නකෝ. මෙරට ආර්ථිකයේ රබර් වලින් හිමිවන දායකත්වයට කෘතගුණ සැලකීම පිණිස තමයි මේ මුද්දර නිකුත් කරලා තියෙන්නේ. ඔයාලට මේ මුද්දර දැනගන්න ලැබෙනවා යටින් සරන් කරලා තියෙන 100 years of natural rubber research and development in Sri Lanka කියලා. මේක වසර 100 සම්පූර්ණ වෙන වර්ෂ 1909 ඉඳලා 2009 වෙනකම්. මේක රුපියල් 5ක වටිනාකම යුක්තයි. මේක හොඳින් බලන්නකෝ. මේක සටහන් වෙනවා මේ ශ්‍රී ලංකා natural rubber research development ආයතනයේ මේ ලාංච. මේ රබර් පරීක්ෂණ ආයතනයේ පිහිටලා තියෙන්නේ මතුගම අගලවත්ත ප්‍රදේශයේ අගලවත්තේ ඩාටන් ෆීල්ඩ් වතුයායේ. මේ වතුයාය දැනටමත් අක්කර ගානක ලොකු විශාල වතුයායක්. ඔයාලට දැනටත් ගියොත් මේක දැනගන්න පුළුවන්. මේක හොඳ රබර් නිෂ්පාදනය කරන හොඳ තැනක්. මේක බලන්නකෝ. ඊළඟ මුද්දර නිකුත් වෙලා තියෙනවා වර්ෂ 2009 අගෝස්තු 3 වෙනිදා. මේක නිකුත් වෙලා තියෙන්නේ වර්ෂ 2009 වෙන විට මේ 70 වසරක සැමරීම වෙනුවෙන් තමයි. මේක රුපියල් 5ක වටිනාකමින් යුක්තයි. මේක පුද්ගලාකාල මුද්ගලයක් විදිහට හඳුනන පුළුවන්. මුද්දර වංශ කතාවට තීරණ කරපු අගනා සිහිවට නෑ මේක. මේක 2009 අගෝස්තු 3 වෙනිදා මේක නිකුත් කර තියෙන්නේ ලංකා බැංකුවේ සමාරම්භම කාර්යාලයේ පසුබිම චිත්‍රයක නව මූලස්ථානයේ රුව ඇතුළුව අපූර්වට සිතුවම් කරලා තියෙනවා මේ රූප මුද්දරය. මේක මේ ලංකා බැංකුවේ 50 වෙනි සංවත්සර සමරුව නිමිත්තෙන් වර්ෂ 1989 අගෝස්තු 30 වෙනිදා සමරු මුද්දර දෙකක්ද නිකුත් කරලා තියෙනවා. ආර මේ දැනගන්න ලැබෙන්නේ මුද්දර දෙක තමයි. ඔයාලට දැන් මේ දැනගන්න ලැබෙන මුද්දරේ වර්ෂ 2009 අගෝස්තු 25 වෙනිදා නිකුත් කරලා තියෙන්නේ. මේක නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රේංගු දෙපාර්තමේන්තුවට අවුරුදු 200ක් සැමරීම නිමිති කොටගෙන. මේ අපේ රේංගු ඉතිහාසය රේංගු පටන් ගන්න තියෙන මේ සටහන් විදිහට මූලස්රේණි දැනගන්න ලැබෙන්නේ වර්ෂ 1809. මේ වර්ෂ 1809 ඉඳලා වර්ෂ 2009 වෙනකම් අවුරුදු 200 සමරන තමයි මේ මුද්දර නිකුත් කරලා තියෙන්නේ. මේකේ පසුබිම් වලින් සටහන් වෙලා තියෙනවා මේ නැව් මගින් ප්‍රවාහනය කරන
කරත්ම මගින් භාණ්ඩ ප්‍රවාහණය මේ ගුවන් යානා මගින් භාණ්ඩ ප්‍රවාහණය ශ්‍රී ලංකා රේණිගු දෙපාර්තමේන්තුවේ ලාංඡනය සහිතව තමයි මේ මුද්දර නිකුත් කළ දෙන්නේ ඔයාලා හොඳින් මාන්නක මේක රුපියල් 15ක වටිනාකමකින් යුක්තයි ශ්‍රී ලංකා රේණිගු දෙපාර්තමේන්තුව වර්ෂ 1809 ජූනි 14 වෙනිදා තමයි ආරම්භය තියෙන්නේ ලංකාවේ ප්‍රථම රේණිගු ජෙනරාල් වෙන්නේ ඇතෝනි බටෝලොජ් මහතා මේක විශේෂ මුද්දරයක් ඔයාලා හොඳින් බලන්නකෝ මෙන්න තියෙන මුද්දරේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවටම ගහගත්ත ඒගොල්ල විසින්ම ගහගත්ත මුද්දරේ මේ ශ්‍රී ලංකා තැපැල් කෞතුකාගාරයේ වර්ෂ 2010 ජූලි 7 වෙනිදා මේ තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් නිවෘත වෙලා තියෙන තැපැල් කෞතුකාගාරය මේක දිනපතා උදැසන 8:30 සිට 4:30 දක්වා නිවෘත වෙලා තියෙන මේ මුද්දරේ තියෙන්නේ සුවිශේෂී මොහොත සීගැන්වීම වෙනුවෙන් තමයි මේ මුද්දර නිකුත් කරලා තියෙන්නේ මේ වටිනාකම රුපියල් 5ක් වෙනවා මේ තැපැල් මුද්දර එළිදක් තියෙන තැපැල් කෞතුකාගාරය සහ මුද්දර ප්‍රදර්ශනාගාරය මුද්දර මත සිතුම් වලින් හැඩ ගැලලා තියෙනවා මේ හැම මුද්දරයකම අටින් ගහලා තියෙන මුද්දර ප්‍රදර්ශනාගාරය කියලා එකක ගහලා තියෙනවා අනිත් මුද්දරේ ජාතික තැපැල් කෞතුකාගාරය කියලා සටහන් එකක් තියෙනවා හොඳින් බලන්නකෝ මේ වලට දැක ගන්න ලැබෙන මුද්දරේ වර්ෂ 2011 ජනවාරි 18 වෙනිදා තමයි නිකුත් වෙලා තියෙන්නේ මේක නිකුත් වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයට රන්දිය විදාහරණ ලැබුගම ජලාශය සහ ජල වෛත්‍රාගාරයේ සමාරම්භයට වසර 125 සපරීම නිමිත්තෙන් තමයි මේක රුපියල් 5ක වටිනාකම යුක්ත වෙනවා මේ මුද්දරේ තියා හොඳින් බලන්න මේ මුද්දරේ යටින් සඳහන් කරලා තියෙන ලැබුගම ජලාශයේ 125 anniversary එක ඔයාලට මේ දැගෙන ලැබෙන මුද්දරේ වර්ෂ 2011 ජූනි 15 වෙනිදා තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ මේක නිකුත් වෙලා තියෙන 800 වසක් පුරා දයේ උන්නතිය වෙනුවෙන් කැපවූ මහජන බැංකේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් තමයි මේක රුපියල් 5ක වටින මුද්දරය මේ මුද්දරේ තේමාව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාවගේ ආර්ථික ශය බල ගැනීම සඳහා මහජන බැංකුවේ ඉටු කළ ජාතික මෙහෙවර මහජන බැංකුවේ පළමු ශාඛාව ආරම්භ කළ දින වර්ෂ 1964 මැණික් කින්නේදී ග්‍රාමීය බැංකු ක්‍රමයේ අදාළ සමුපකාරයට මහත් ශක්තියක් කියලා තියෙන මේ මහජන බැංකු විසින් ආරම්භ කළ තියෙන ග්‍රාමීය බැංකු ක්‍රමය අපිට මහත් ආඩම්බරයෙන් යුතුව ඒ ගැන සඳහන් කරන්න පුළුවන් 2011 වර්ෂයේදී ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සමර මුද්දර 10ක් නිකුත් වෙලා තියෙනවා මේ සමර මුද්දර 10 රුපියල් 5 15 30 35 40 45 කියන වටිනාකම් කිහිපයකින් යුක්ත වෙලා තියෙනවා මේ සංචාරක කර්මාන්තය මේ කාලය වෙන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ලංකාවේ දියුණු කරන්න බලාපොරොත්තුවක් තිබුණා ඒක නිසා මේ සමර මුද්දර 10ම නිකුත් කරලා තියෙන මේ සමර මුද්දර 10න් නික්කලල් බව ලංකාවේ සදාචාරාත්මක බව ලංකාවේ සුන්දරත්වය මේ කියන මේ ප්‍රධාන කරුණු 8ක් විස්තර කරලා තියෙනවා ඔයාලා හොඳින් බලන්නකෝ මේ ඔයාලට දැනගන්න ලැබෙන්නේ මේ මුද්දරට මේ තේමා අට ගත්තොත් ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් මේ තේමාවට තමයි උරුමය නිකල් බව වනජීවීන් ප්‍රමෝදය සාරය සව ත්‍රාසයේ දසුන් කියන මේ තේමා අට මුල් කරගෙන තමයි මේ වෙන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් වොන්ඩ් ඔෆ් ඒෂියා කියන මේ ප්‍රධාන තේමා පාඩේ නිකුත් කරලා තියෙනවා ඊට පස්සේ මුද්දර නිකුත් වෙලා තියෙනවා වර්ෂ 2012 මේ ඔයාලට දැනගන්න ලැබෙන්නේ මේ මුද්දරේ වර්ෂ 2012 මාර්තු 20 වෙනිදා තමයි නිකුත් වෙලා තියෙන්නේ මේ මුද්දරය මේ 2012 මේක නිකුත් කළ දෙන ප්‍රධාන අරමුණ වෙන්නේ වර්ෂ 2012 නම් කරලා තියෙනවා ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වර්ෂ 2012 නම් කරලා තියෙනවා මේ සැමට සුනිත්‍ය බලශක්තිය සඳහා වෙන වර්ෂයේ විදිහට මේ වර්ෂයේදී මේ ජනතාවට සහ පාසල් ළමුන්ට මේ සුනිත්‍ය බලශක්තියේ වැදගත්කම පැහැදිලි කරන්න තමයි මේ මුද්දර නිකුත් කරලා තියෙන්නේ මේ මුද්දර හැඩගැන්වලා තියෙනවා පොත් පාඩම් කරන ළමයෙකුගේ රූපයකින් සහ මේ සුනිත්‍ය බලශක්තිය ඒ කියන්නේ සුලං ආදරෙන් ක්‍රියාත්මක වන සුලං විදුලි බලාගාරයකින් යුක්ත රූපයකින් හැඩගැන්විලා තියෙනවා මේක නිකුත් වෙලා තියෙන වර්ෂ 2012 මාර්තු 20 වෙනිදා මේක හොඳින් බලන්නකෝ ඔයාලා මේ මුද්දරේ නිකුත් කරන තැපැල් සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ පැට්‍රිකල් ඇක්ෂන් ආයතනය එක්ක කටයුතු කරලා තියෙනවා කියලා ප්‍රකාශ කරන පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් අපි ආලත් එක්ක මෙච්චරලා බෙදා හදාගත්තා වර්ෂ 2008 ඉඳලා වර්ෂ 2012 වෙනකන් මේ මෑත කාලේ නිකුත් වෙච්ච මුද්දර අවස්ථා 10කදී මේ මුද්දර වලින් ඔයාලට වැදගත් කියන යමක් දැනුණා නම් ඒක ඔයාලට මතක තියාගන්න මේ ඔයාලට මුද්දර ගැන තවත් අලුත් දේවල් දැනගන්න කැමති නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න ඔයාලට මේ සර්ච් ස්ටැම් වර්ඩ් එකෙන් දෙයක් ලබා ගන්න ඕන නම් මට කමෙන්ට් කරලා පල්ලෙහායින් කියන්න ඔයාලට තව මොනවද ඕනේ තව මොනවද මුද්දර ගැන ඔයාලට දැනගන්න ඕනේ කියලා
මතකයතු සර්ච් ස්ටැම්ප් වර්ඩ් එක subscribe කරලා තියාගන්න මතකයතු comment කරන්න like කරන්න වැඩක් කෙනෙක් කරන්න share කරන්න ඔයාලගේ මුද්දරක තියෙන යාළුවන් සර්ච් ස්ටැම්ප් වර්ඩ් එක subscribe කරලා තියාගන්න